භානුක රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒ වගේම ප්‍රේක්ෂකයෝ ආදරය කරන ක්‍රීඩකයෙක්. භානුකගේ දක්ෂතා ගැන ඔහුගේ පාසල් කාලේ ඉඳන් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ඔහු ගැන ඒ විදිහට බලාපොරොත්තු තියාගන්න අයිතියක් තියෙනවා. හැබැයි භානුකට අවස්ථාව ලැබෙන්නේ තරමක් පහු වෙලා. කොහොම හරි දැන් භානුකට කණ්ඩායමේ තැනක් තියෙනවා. භානුක මේ ලැබෙන අවස්ථාවෙන් වැඩ ගනීද? තාම නම් අපිට භානුකේම වැඩක් ගන්න විදියක් පේන්නේ නැහැ. කණ්ඩායමක අංක 3 කියන්නේ එසේ මෙසේ තැනක් නෙවෙයි. අංක 3 ප්‍රතිකරුවාගේ දක්ෂතා හරි දුර්වලතා හරි කණ්ඩායමේ පරාජය හෝ ජයග්‍රහණය තීරණය කරන්න හේතු වෙනවා. ගුරා සංග වගේ ක්‍රීඩකයෝ අංක 3 ප්‍රතිකරුව විදිහට අපේ ක්‍රිකට් වලට ගොඩක් දේවල් දීපු අය. ලෝකයේ බැලුවත් ලාරා පොන්ටින්, කලිස් කෝලි වගේ එක්දින ජාත්‍යන්තර වැඩිම ලකුණු ලාභීන් අතර ඉන්න ප්‍රතිකරුව ගණනාවක් අංක 3 ප්‍රතිකරුව විදිහට තමයි වැඩි කාලයක් සෙල්ලම් කරලා තියෙන්නේ. ඔය නම් ටික ඇති අංක 3 ප්‍රතිකරණ තැන තියෙන වටිනාකම ගැන කියන්න. ඉතින් ඔය වගේ වටිනා තැනක් තමයි භානුකට ලැබිලා තියෙන්නේ. නැචරල් ටැලන්ට් එකක් තියෙන ප්‍රතිකරුවෙක් විදිහට ප්‍රසිද්ධ භානුක මේ දක්වා සෙල්ලම් කළ ඉනිම් වල ගොඩක් අවස්ථාවල කරන්නේ තමන්ගේ කඩුල්ල පන්දු යවන්නන්ට පූජා කරන එක. තනතිල්ලට ආපු ගමන් තනතිල්ලේ හැසිරීම ගැන අවබෝධයක් නැතුව ගහන්න ගිහින් එක්කෝ නැත්තම් කලින් හිතාගෙන හිටපු පහරක් ගහන්න ගිහින් තමයි භානුක දැවි යන්නේ. ඉතින් භානුක වගේ සුපිරි හැකියාවක් තියෙන ප්‍රතිකරුවෙක් එහෙම දැවි යන එක හරි අපරාධයක්. මොකද භානුක කණ්ඩායමින් එළියට ගියොත් ආපහු එන්න තියෙන සටන ඔහු දන්නවා. චන්දිමාල්, පැතුම් නිශ්ශංක වගේම කමදු මෙන්දිසුත් හොඳ ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෝ විදිහට එළිය බලාගෙන ඉන්නවා. ඒ වගේම කුසල් ජනිත්ත් කණ්ඩායමේ තැනක් ලැබෙන්න ඕනා. මේ දේවල් එක්ක භානුක මහන්සි වෙලා ලබාගත් අවස්ථාව අපරීක්ෂාකාරී පහර එල්ල කරන්න ගිහින් නැති කරගත්තොත් ඒක හරි අපරාධයක්. භානුක දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළවෙනි එක්දින් තරගයට සෙල්ලම් කරන්න කලින් අවසාන වතාවට සෙල්ලම් කළ ඉන්දියාව එක්ක තරගයේ අර්ධ ශතකයක් ලබා ගත්තත් ඒ ඉනිමත් වාසනාව එක්ක තමයි භානුකට ලැබෙන්නේ. එනිසා වාසනාවට වඩා සුපිරි හැකියාවක් තියෙන මේ ප්‍රතිකරුවා මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කළේ නැතොත් ඔහුට අංක 3 ස්ථානයේ අහිමි වෙන එක නම් වළක්වන්න බැරි වෙයි. අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහ තරඟවල රාජපක්ෂට දක්ෂතා අතරට එන්න හැකියාව ලැබෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.